අසෝ ඩොනේට්ස් කලාපේ අවඩියුකා නගරයේ දකුණු ප්‍රදේශයෙන් නගර මධ්‍යවෙත පිවිසීම සඳහා ඉදිරියට යන රුසියානු විශේෂ බලකායේ බටයන් නගරයේ මාර්ගවල සටන් ආරම්භ කළ බව එම බලකායේ අනුදැන නිලධාරී පවසා තිබේ. අවඩියුකා නගරයේ බිඳවැටීමත් සමග යුක්රේනයේ විශාලතම බලකොටුව ඔවුන්ට අහිමිවන අතර භූමියේ වාසිය සම්පූර්ණයෙන්ම රුසියාවට හිමිවන බැවින් යුක්රේනය නගරය රැකගැනීමට උපරිම උත්සාහ කරන බවද එමගින් පවසා තිබේ. නගර බද සටන් සඳහා විශේෂ පුහුණුවක් සහිත රුසියානු විශේෂ බලකාය දැවන්ත ප්‍රහාර සිදු කරමින් අවඩියුකා නගර මධ්‍ය කලාපයට ගමන් කරන බව ඔවුන් විසින් වැඩිදුරටත් හෙළි කර තිබේ. මේ අතර ඩිනිප්‍රෝගගේ වම්මිවුරේ පිහිටි ක්‍රින්කි ගම්මානය රැඳී සිටින යුක්රේන බටයන් රුසියානු හමුදාව විසින් ඇමක් ලෙස භාවිත කරමින් සිටින බැවින් ක්‍රින්කි ගම්මානය අත්හැරීමට ඔලෙක්සැන්ඩර් සිරස්කි විසින් තීරණය කර තිබේ. රුසියානු බටයන් ක්‍රින්කි ගම්මානයට පහර නොදෙන අතර ඩිනිප්‍රෝ ගඟ හරහා සිදු කරන සැපයුම් වලට පහර දීම මත දිනපතා යුක්රේන බටයන් විශාල ප්‍රමාණයක් ඝාතනය වන බැවින් මෙම තීරණයට පැමිණි බව හෙළි කර තිබේ. වෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.